අනුලාට ලැබුණේ දුවකි. ඒ පුවත දැනගත් මොහොතේම ධනසිරි කතා කළේ මේ දාටය. මේ දනෝනා, මං ධනේ අයියා. බබා ලැබුණද ධනේ අයියේ? ඕ මේ දනෝනා දුවෙක්. අනේ එන වාසනාවන්තයි. අනුලක්කට අමාරුවක් නෑ නේද? නෑ, අඬ ඉන්නවා. ඇයිද යේනේ අඬන්නේ? ගෑණිට සතුට වැඩි වෙලා. පව්, අපි හවස එන්නම් ධනේ අයියේ. ගිනාපු ගමන් මතක් කළේ මේ දනෝනාවේ වාසනාංගිවයි. අපි දෙන්නවම බලාගත්තේ කෙල්ලනි ධනේ අයියේ. ආස දේවල් උය උය දුන්නේ. ඉන්න තැනක් දන්නවනම් ගිහින් කියනවා. අපි එන්නම්කෝ. ඇත්තටම අන්ලාට දරුවා ලැබියෙද්දී සිහිවේ මේදාවත් වර්ෂාවත්ය. දරුවා බඩට ආ දවසේ සිට සහෝදරයක් බඩවුවක් මෙන් සොයා බැලුවේ ඒ දෙන්නාය. එහෙම කෙල්ල අද ළඟ නැත. අනුලාටද දුක ඒකමය. අනුලක්ක දවල්ට කෑවද? කෙල්ල පොත්තල ඉඳගෙන ටෙලිෆෝන් කර අසයි. තාම නෑ නංගියේ. අයියයි මායි කොළඹ ආවා. අක්කටයි වාටයි බුරියානි ගත්තා. මං අතුලතේ වන්නම්. කන්න හොඳේ. පපුව ඇවිලෙන්නේ ඒ මිනිස්කම සීවීය. එහෙම සිතන කෙල්ල අද ඉන්නේ බඩක් ඔසවාගෙන බව තවම අන්ලා දන්නේ නැත. සක්විතිත් මේධාතාවේ දුවවද අරගෙන මේ. රෝහලට එද්දී අනුලා කෙල්ලව ළඟ තබාගෙන කිරිපොවනවාය. අනුලාගේ ඇස්වලට කඳුළු පිරුණි. දුවව මුලින්ම බලන්නාවේ ඔවුන්ය. අනේ සුදු බෝලයක් සක්විති, අර මැණික නගා. මේධාට සතුටුය. ඇය දුවව අනුලා ළඟ තබා ඇගේ හිස පිරිමැද්දාය. අමාරු නාද? ටිකක්. දුවෙක් වුණාට ධනේ අයියගේ මෝන. සක්විති කීවේ, තාත්තම තමයි. අනුලාද කීවාය, ආ කෙල්ලට දාන්න. මේදා අත තබාගෙන උන් රන් චේන් පටක්. පුංචි රන් පංචායදයක් අනුලාත තැබුවාය. මේදා නෝනටයි සුදු මහත්තයටයි පින්. අනුලා අඬමින් කීවාය, ඔයාට කරන්න නැද්ද? මොන දේටත් අපි ඉන්නවා නේද සක්විති? මං ධනයට කියලා තියෙන්නේ. සක්විති කීවේ, මං අපේ මැණිකට අන්දවපු ඒවා අරන් තියලා තියෙන්නේ. ඔක්කොම දුවාට දෙන්නම්. මං අනුලක්ක ගැන හිතලමයි ඒවා අරන් තිබ්බේ. මට දුවාව ලැබුණ ගමන් මතක් වුණේ මේ දනෝනෝයි වාශනංගිවයි. ඒ කියෝ මතක් නොවෙන්නේ කොයි වෙලාවේද අනුලක්කේ? හිටියානම් අද මෙතන පැලේ. ඒගි නැතුනේ අපේ අවාසනාවට. එක කුස උපන් නංගි නැතුණා වගේ. කෙල්ල උන්නේද බඩක් ඔසවාගෙන බව තාම අනුලා දන්නේ නැත. මේදා නෝනා දුවට හදාපු නම් තියේද? මන් නෙමේනේ හැදුවේ, කෙල්ලනේ. මං බලලා හදලා දෙන්නම්. අනේ බලලා නමක් හදලා දෙන්න මේදා නෝනා. මේදා කෙල්ලගේ තුනී හිස පිරිමැද්දේ ආදරේනි. හෙට පසලොස්සක නිසාද මුළු පරිසරයේම සඳ එළියේ නැහැවි ඇත. වර්ෂායේ සඳ එළියේ මිදුලට වී දැන් පැයක් පමණය. ඔයයි මායි කවදාවත් වෙන්නේ ඉන්න දෙන්නෙක් නෙමේ. එක් වෙන්නම පතාගෙන ආපු දෙන්නෙක්. දෛවයේ මෙහෙම අපිව වෙන් කරලා තියෙන්නේ චුට්ට කාලෙකට. අපි දෙන්නට ඉවසන්නම වෙනවා. වර්ෂා සිතන්නට වූවාය. ඔයා මං වෙනුවෙන් ගත්ත හැම තීරණයකටම මං කවදරි වාගේ කකුල් දෙක ඉඹ ඉඹ වඳිනවා. ඒ වෙනුවෙන් මට ඔයාට ලොකු තෑග්ගක් දෙන්න තියෙනවා. ඒක තමා මේ බඩේ ඉන්නේ. දෛවයේ දුන් මේ දුෂ්කර දුක්බර මොහොත ගිවා දැමිය යුතුමය. ප්‍රියංගදා කීවා හරිය. ආදරේ පිරිසිදුව පවිත්‍රව එහෙමම ඇත. හිමාලිලා දහහක් වාගේ වටේ වුණත් මට බයක් නැහැ. ඔයා මගේ, මං ඔයාගේ. ඒ ආදරේ අද දස දහස් ගුණයකින් වැඩි වුණා. මං ඔයා වෙනුවෙන් ජීවත් වෙනවා අයියේ. මං ඔයයි ඔයාගේ පුතයි වෙනුවෙන් ජීවත් වෙනවා. වර්ෂා හෙට කලාසොලස සම්පූර්ණ කරන්නට පායා ඇති සඳ දෙස බැලුවාය. ඔයාගේ ආදරේ මේ හඳ එළිය වගේ. ඔයාව මට පේනවා.
ඔයාගේ එළිය මට එනවා. අල්ලන්න බෑ තමයි. ඒත් මට ඒ ඇති. කමු කෙල්ලි. ප්‍රියංවදා කෙල්ල ළඟට විත් ඇසුවේ රහසින් මෙනි. චුට්ටක් ඉඳලා කමු ප්‍රියා. හෙමීට කමු. ප්‍රියා කෙල්ලේ, අපි අපේ පුංචි හෝටලේ වැඩ පටන් ගමු. උඹට එහෙම හිතෙනවද? ඔව්, හැමදේම කාලයට ඉඩ දෙමු. කවදාරි උඹට සැනසීමක් ලැබේ. මේ වෙච්ච හැමදේම හිතද්දී එක දෙයයි මට තේරෙන්නේ. මොකද්ද? දෙයියෝ අපි දෙන්නව එකතු කරන්න උත්සාහ කරනවා. ඔව්. ඉතින් ඇයි අපි කලකිරින්නේ? නේද ප්‍රියා? ප්‍රියංවදාට මේ කිල්ල ගැන පුදුමය. හිත කඩන්නෙත් ආදරය. හිත හදන්නෙත් ඒ ආදරයමය. අපි හෝටලේ දාමු. දාමු. අයියට හෙට ඉඳලා බෝධි පූජාවක් පටන් ගන්නවා. හොඳට කරමු ඒකත්. මට මේ කරන උපකාර වලට මම උඹට ඔන්න දැන් ගුටි කන්න යන්නේ. යන් කන්න. අම්මා මොනාද අද හදලා තියෙන්නේ? වරෙන්කො ගිහින් බලමු. ප්‍රියංවදා කීවේ කෙල්ලගේ අතින් අල්ලාගෙන. මන් ළඟ හිටියා නා මං කවලා පොවලා නාවලා ඔය සීය සති දෙකෙන් අරන්. එහෙම දවසක් එයි. ඉවසපන්. වර්ෂා දිග සුසුමක් හෙලා හෝමිටි තැබුවා අය. අම්මා ඉඳියාප වටි ටික බෑවේ. කෙල්ලෝ දෙන්න කෝසියට තාපසුය. උණු අට්ටි වලින් ඉඳියාප ගලවද්දි බලා ඉන්නට ආසය. ඊටත් වඩා කන්නට ආසා හිතෙන සුවඳක් එයි. ප්‍රියංවදා උණු ඉඳියාප්පයක්ගෙන ඒ මැදට පොල් මැල්ලුන් චුට්ටක් තබා රෝල් කර කෙල්ලට දුන්නාය. වාෂා සිනාසුනේ ඉස්සර අතීතය සිහි විය. ඉස්සර අම්මේ ඉස්කෝලේදී එහෙමයි. ඉන්ටර්වල් එකට කලින් අපි දෙන්න ඉඳියාප්ප රෝල් කර කර කනවා. ප්‍රියංවදා කීවාය. දවසක් මිස්ට ආ වුණා. වාෂා කීවාය. ඉන්දියාප්ප රෝල් එක මගේ අතේ. ලැජ්ජාවේ බෑ. ප්‍රියාගේ අත අම්මේ බෑග් එකේ. ඒ අතීතයේ සිහිවි තවමත් ඇස්වලට කඳුළු එයි. ඉතින් මොකද වුනේ? අතේ තිබ්බ ඉන්දියාප්ප රෝල් එක මිස් ඉල්ලා ගත්තා. එදා අම්මා දාලා තිබ්බ පොල් සම්බෝල. වාෂා සීකලාය. මිස් ඔක්කොම බලා ඉඳිද්දි ඉන්දියාප්පේ කෑවා. කාලා කිව්වා ඉන්දියාප්ප නම් මරු. පොල් සම්බෝලෙත් හොඳ ගම්මිරිස්සරට තියෙනවා. හැබැයි කෑම කන්නේ ඉන්ටර්වල් එකට කියලා. ප්‍රියංවදා සිනාසෙමින් තවත් ඉන්දියාප්ප රෝල් එක වාෂාට දුන්නාය. දෙන්නත් එක්කම පිගන් වලට දාගන්න. මං වැවුමාලු ගම්මිරි සොද්දුකුත් හැදුවා. තාම කට අප්පිරියයි නේද පොඩිතුව? වායිෂා අසරණෝ සිනාසුනාය. ගම්මිරි සොද්ද එක කන්න පුළුවන් අම්මේ. ප්‍රියංවදා පිගන් දෙක ගෙන දෙන්නාටම බෙදුවාය. කෙල්ලට වැඩිපුර වැවුමාලු ගම්මිරි සොද ටිකක් ඇය දැම්මාය. පොල් මැල්ලුම් හැන්දද්ද බෙදුවේ පිගන් දෙකම ගෙන සාලේට ආවාය. අම්මේ වට්ටි වලින් බෑවම උණුවෙන් තව ටිකක් ගේන්න. ප්‍රියංවදා පුංචි සාලේ ඉඳගත්තේ කෙල්ලගේ පිගානද උඩෝක්කේ තබමිනි. අද සැනසිල්ලී ඉඳියාප 20ක්වත් කාපන් කෙල්ලේ. වර්ෂා සිනාසුනාය. අම්මගේ වැවුමාලු හොද්ද හරි රහයි ප්‍රියා. දැන් කටේ තිත්තක් ඇත්තෙම නෑ. හිතේ තිත්තක් නෑනේ නේද? ප්‍රියා කියද්දි වාෂා සිනාසුනාය. එයා ගැන කවදත් හිතේ එහෙම තිත්තක් තිබ්බේ නෑ ප්‍රියා. මං විහිළුවටනේ කිව්වේ කෙල්ලේ. පව්, බලන්නත් හරි ආසයි. එච්චරටම හිත පොඟෝ ගන්න එපා කෙල්ලේ. මං නිකන් කිව්වේ. ඒ තාදරයන් නිසා ඇවිලෙන පපුවක තරම දන්නේ ඒ ඇවිලෙන පපුව උරුම කෙනා මිස වෙන කෙනෙක් නොවේ.